පාර්ලිමේන්තුව මේ එයාබස් ගුවන් යාන 8ක් මිලදී ගැනීමේ තීරණාත්මක සාකච්ඡාව අධ්‍යක්ෂක මණ්ඩලේ පවත්වලා තියෙන්නේ 2013 මාර්තු 1 වෙනිදා කතානායක නිල නිවසේ. එදා එතන තීන්දුව අරන් තියෙනවා නම් රට කරුණාකර ඉදිරිපත් කරන්න මම ඉදිරිපත් කරපු හෙට මේ മന്ത്രി ධුරයෙන් ඉල්ලාසෙ. පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ 9 දිනෙකුට හලාවත මහාධිකරණය මරණ දඬුවම නියම කළා. දස් එක වසරේ ජූනි මාස 24 වනදා හෝ ඊට ආසන්න දිනයකදී මාරවිල මුහුදු කටුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ 27 වෘදී මාලේකම්ගේ ලයිනල් ප්‍රනන්දු යන අය කපා කොටා ඝාතනය කළ බවටයි සකරුවන්ට චෝදනා එල්ල වී තිබුණේ. නීතිපතිවරයා ඔවුන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණා. විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සනාථ කිරීමෙන් පසුයි මහදකරන විනිසුරු ඉවොන් ප්‍රනන්දු මිනවිය මොවුන්ට මරණ දඬුවම නියම කළේ. එම පිරිස අතර එකම පවුලේ සහෝදරයින් දමනවා. රටේ ගොඩනැගීමට අගපමේ වෙනසක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනතුමා පවසනවා. එමින්ම අවදානම් සහ අභියෝග වලට බිය නැති තරුණ පිරිසක් නිර්මාණය කරගත යුතු බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. පොළොන්නරුව නවනගරයේ ඉදිකරන ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතනයේ පළමුවන මධ්‍යස්ථානය විවෘත කිරීමේද ජනාධිපතිතුමා තින් තරුණයේ අනාගත දොරටු යන තේමා වැටී පැවති උත්සවයේ අමතමින් ජනාධිපතිතුමා කියා සිටියේ තමන් සිදු කරන දේෙන් තෘප්තිමත් විය යුතු බවයි. අවදානම් බාරගන්නේ නැතුව ජීවිතයක් ගොඩනගා ගන්න බැහැ. අවදානම් බාර ගැනීමේදී මගේ ජීවිතය ආදර්ශයට ගන්න. රාජ්‍ය සේවයට අර්ධ වශයෙන් සම්බන්ධ සමුපකාර සේවේ පුංචිම රස්සාවල් කළේ මම. ඒ සියලු මේවෙන් ඉල්ලාස්සුනාම. ඉල්ලාස්සුනේ මට ගැළපෙන්නේ නැති හින්දා. මම මුහුදට පැනනවා වගේ. පරක්තරක් නැහැ. ආදායමක් නැහැ. රක්ෂාවක් නැහැ. හෙට මොකද්ද කරන්න කියලා කිසිම භෞතික සම්පත් නැහැ. නමුත් මම ඉල්ලාස් වුණා. ඉල්ලාස් වෙලා මං ජීවිතේ ගොඩ නැගුවා. අද ජීවත් වෙන්න මහන්සි ගන්න තරුණ දරුවෝ වගේ මමත් කුඹුරු වැඩ කෙරුවා. මිරිස් හිටෙව්වා. කුකුල් කොටු දැම්මා. ඒ හැම එකක්ම කෙරුවා. මට නැති බැරි වෙලාවට මගේ යාළුවන්ගෙන් මං කීයක් හරි ඉල්ලගත්තා. මගේ බිරිඳත් සමග විවාහ වෙන දවසේ මම ඇඳපු මගේ කෝට් එකයි කලිසමයි ඒකත් මගේ යාළුවෙකුගේ. මට ඒ වෙලාවේ මගුල් සූට් එකක් මහන්න අතේ සල්ලි තිබුණේ අවදානමට මුහුණ දුන්නේ එහෙමයි මේක වරදී මේක ලිස්සයි මේක බැරි වෙයි මේක අමාරු දෙයක් මේක කොහොමද ජයගන්නේ ඒවා හිතෙන් සහ ශබ්ද කෝෂයෙන් සම්පූර්ණයෙන් කපලා දාන්න ඕන ආත්ම ධෛර්යය ආත්ම විශ්වාසය අදිෂ්ඨානය මේවා නැත්නම් ජීවිත ගොඩ ගන්න බෑ ඒවා නැත්නම් ජාතියක් විදිහට රටක් ගොඩ ගන්නත් බෑ අනුන් කරපු දේවල් වලින් සතුටු වෙනවට වැඩිය අපි අපවිෂින් කරන දේෙන් සතුටු වෙන එක දැන් බලන්න මේ දවස්වල දැන් ඔය දවස්වල් දෙකක් තුනක් දැන් යනවා මාධ්‍යවල ඕගාලා අර ඩුබායි වල අපේ අපරාධකාරයෝ අල්ලගත්තේ එක පාතාලයෝ මත්කුඩුකාරයෝ දැන් මේගොල්ලෝ අල්ලගත්තේ එකට උප්පැන්න දෙන්න කොච්චර අය ඉන්නවද ඒකට අයිතිකාරයෝ දැන් කොච්චර ඉදිරිපත් වෙලා ඉන්නවද මම දැක්කාද පත්තරේක කියලා දිනවා ඒක ඇමතිවරේ කාණ්ඩුවේ මේ STF එක හැදුවෙත් අපි ඔය පාතාලෝ ඔය කට්ටිය ඔය ඊපෙරේද අල්ලපු අය අල්ලන්න ඔය දැල එළුවේ දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලලු මේකළු මේ අල්ලගත්තේ ඊපෙරේද තමන් වැඩක් කරලා තමන් සතුටු වෙලා තමන් විසින් තමන් කළ දේ ගැන සතුටු වීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. මැති ඇමතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුණා. රට තුළ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමේදී යටිතල පහසුකම් සංවර්ධනයට හඳුනාගත් ඒක ප්‍රදේශයක් වන්නේ වයඹ පළාත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙම වසරේදී අපනන ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවයි කුරුණෑගල වැව්සිරි අසිරි ව්‍යාපෘතිය ජනතා ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. කුරුණෑගල වැවසිරි අසිරි ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම අද සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා රජය වැය කළ මුදල රුපියල් මිලියන 195.6ක්. ඇවිදින මන්තිරු, පාපැදි මන්තිරු, අපන ශාලා, විවේකී ස්ථාන, රතවාහන නැවතුම් ස්ථාන ඇතුළු පහසුකම් රැසක් මෙම ව්‍යාපෘතියට ඇතුළත්. කුරුණෑගල වැවරවුම ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට සුවපහසු පරිසරයක් නිර්මාණය කර දීමද මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණක්. අමාත්‍යවරුන් වන
පාටලී චම්පික රණවක ගාමිණී ජයවික්‍රම පෙරේරා රාජ්‍ය අමාත්‍යවරුන් වන ජේසී අලවතුගල සහ අශෝක් අබේසිංහ යන මහතුරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ අවුරුද්දේ ඉඳන් අපි බලන්නේ ශීඝ්‍ර අපනයන ආර්ථිකයක් ඇති කරගන්න. ඉතින් ඒ ශීඝ්‍ර සංවර්ධනයට ඕන යටිතල පහසුකම් ලබා දෙන්න ඕනේ. ඒ යටිතල පහසුකම් ලබා දෙන්න අපි හඳුනාගත්ත එක ප්‍රදේශයක් තමයි වයඹ ප්‍රදේශය කියලා මම කියන්න කැමතියි. දැනට ඔය සැලසුම් කරගෙන යනවා මධ්‍යම අධිවේග මාර්ගය නිසා මේ ප්‍රදේශයේ සම්පූර්ණයෙන් දියුණු වෙනවා. මේ විශාල මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. මාර්තු 4 වෙනිදා ඇවිල්ලා බින්ගිරිය ආයෝජන කලාපේ ව්‍යුත්පත්ති කරන ලංකාවේ දැනට තියෙන ආයෝජන කලාප අතරින් විශාලම එක. කටුනායකට වඩා විශාලයි. මේ ප්‍රදේශයේ දියුණු කළා IT කර්මාන්තයේ IT සේවාව මේ කුරුණෑගලට අපි ගේන්න අදිතාලමේ යොදවන්න ඕනේ. මහනුවරයි කුරුණෑගලයි අතර තාක්ෂණ කොරිඩෝරයක් ඇති කරගන්න අපි ක්‍රියා කරන්න ඕමනේ. අමාත්‍ය පාටලී චම්පික රණවක සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහතුරුන්ද මෙහිදී අදහස් දැක්වුවා. මේ කුරුණෑගල නගරය අපේ අනාගත ජාතික භෞතික සැලසුමට අනුව කොළඹින් පිටත ගොඩනැගෙන ප්‍රධානම නගරය වෙනවා. ඉදිරි කාලයේදී අපි සතුටෙන් ප්‍රකාශ කරනවා රුපියල් මිලියන 10000කට අධික මුදලක් මේ කුරුණෑගල නගරය ශක්තිමත් පුරවරයක් බවට ගොඩනගන්න අපි අනාගතය ආයෝජනය කරන්න යන බව. දුම්රිය, බස්රිය, එවැගේම අනිකුත් ප්‍රවාහන මාධ්‍යකට එකතු කරන ප්‍රධාන බහුවිධ මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයකට ඉදි කරන්න අපි ඉදිරියේ කටයුතු කරන බව කියන්න ඕන. මේ කුරුණෑගල නගරයේ කවදාකවත් විදියට විදුලි සංඥා දැන් සවි වෙලා තියෙනවා. තවත් ඒවා විවෘත කරලත් නැහැ. ඒ වගේම උමන් මාර්ග ඉදිරියෙන් පවතිනවා. ඒ වගේම දුම්රිය ස්ථානයේ නවීකරණය වෙලා තියෙනවා. නගරයේ සියලු මාර්ග අපි ඒ කාපට් කිරීමේ ව්‍යාපෘතියත් අපි ආරම්භ කරලා තියෙනවා. දැන් ඒක කරගෙන යනවා. නගරයේ සංවර්ධනය වෙනුවෙන් අපි ගරු අග්‍රාමාත්‍යතුමා විශාල වශයෙන් අපිට මුදල් ලබා දෙනවා. පසුගිය පාලන සමයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම මහා පරිමාණයෙන් සිදු කළ මිලදී ගැනීම ගැටළු සහගත බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්ලැත්ති මහතා පවසනවා. පොදු ව්‍යාපාර කාරක සභා පළමු වර්තාව පිළිබඳ සභාව කල්දපන අවස්ථාවේ විවාදයට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡා හිටපු කතානායක ශමන් රාජපක්ෂ මහතාගේ නිල නිවසේදීද පවත්වා ඇති බවයි මෙහිදී හෙළි කෙරුණේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2013 දී රුපියල් මිලියන 299,279ක් වටිනකම තියෙන මේ ගුවන් යාන ප්‍රතිස්ථාපන ක්‍රියාවලියකට යොමුුනේ ඇයිද කියන එක මේ වාර්තාවේදී විගණකා අධිපතිතුමත් විශේෂයෙන් අවධාරණය කළා තියෙනවා. මේ වෙනකොට ගුවන් යාන 4ක කල්බදු ගිවිසුම අවලංගු කිරීමට පමණක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගෙවන්න වෙලා තියෙන වන්දිය මිලියන 17,058.1ක්. මේ යාබස් ගුවන් යාන 8ක් මිලදී ගැනීමේ වැදගත් තීරණාත්මක සාකච්ඡාව අධ්‍යක්ෂක මණ්ඩලේ පවත්වලා තියෙන්නේ 2013 මාර්තු 1 වෙනිදා කතානායක නිල නිවසේදී. ඔබතුමා කියන්නේ හිටපු කතානායකතුමාගේ අනුමැතියක් ඇතිවද මේක ඇතුළේ වෙලා තියෙන්නේ කියලා. මට ආරංචි වුණා හැටියට ඒ වෙලාවේදී හිටපු ජනාධිපති හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් ඒ රැස්වීමට සහභාගී වුණා කියලා කතාවක් තිබුණා. ඒක ඇත්ත වෙන්න පුළුවන්ද? එහෙම අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම තමන්ගේ කාර්යාලයෙන් පිට තියන්න පුළුවන්ද? ඇමතිවරයෙකුටවත් ඒ අධ්‍යක්ෂක මණ්ඩලයට හරිනම් යන්න බෑ. පිට තියන්නත් බෑ. ඒකේ ප්‍රශ්නේ ඇහුවද ඔබතුමන්ට? විගණකා අධිපතිතුමා ඊට පැහැදිලිව සඳහන් කළා තියෙනවා. විගණකා අධිපතිතුමාගේ වාර්තාවේ සාමාන්‍යයෙන් ඒ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම තියන්නේ ලෝක වෙළඳ සංවිධ මධ්‍යස්ථානයේ සෝ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රැස්වීම ශාලාවේ හිටපු කතානායකතුමාගේ නිල නිවසේ මේ රැස්වීම පැවැත්වීම නිසාම මෙවැනි විශේෂ රැස්වීමක් ඒක අස්වාභාවිකයි කියලා. පිට ආණ්ඩුවක් හැටියට වගකීමක් තියෙනවා ඇත්තටම CCTV කැමරත් බලලා තීරණය කරන්න ඇත්තටම කවුද ඒ සාකච්ඡාවට ආවේ කියන එක. හිටපු කතානායක චමල් රාජපක්ෂ මහත්මයාගේ නිල නිවස තමයි මේ සියලුම රැස්වීම් පවත්ලා තින්නේ. ඒකේ තීරණානි කොහොම ගැහිල්ලද මු ගහලා තින්නේ කියලා. කවුද එදා හිටපු CEO චන්ද්‍රසේන මහත්මයාගෙන් ටෙලිෆෝන් කරලා ඇහුවා. එදා උදේ කෝප් රැස්වීමක් තිබෙලා තියෙනවා. ඒ රැස්වීම අවසර කල් දාලා. ඊට පස්සේ එයා එහාට ගිහිල්ලා සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි කිසිම ගනුදෙනුවක් මට මේ පේපර්ස් පෙන්නන්න එදා ගත්ත ඩිසිෂන්ස් වල කිසිම ඩිසිෂන් එකක් කරන්නේ නැහැ. හවස වෙනකන් එතන ඉඳලා තියෙනවා. එදා එතන තීන්දුවක් තියෙනවා නම් මට කරුණාකර ඉදිරිපත් කරන්න. මම ඉදිරිපත් කරපු හෙට මේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලාස්සේ. තමුන්නාන්සාරයා කෝදලා කරන්න බෑ. ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ මගේ පුතෙකුත් හිටියානේ. ආ. එතකොට එතන තිබිලා තියෙනවා නම් තීන්දුව අරන්න. හවස වරුවේ ආපහු මෙහෙ ඇවිල්ලා. සර් තියෙන එකත් ඉල්ලීගල් නේද? ඒකනේ ඔබතුමා ආත්මෝදල රැස්වීමක් පාත්‍රලා තියනවාද? මගේ නිල නිවාසේ මගේ පුතා වුණත් කාරුණත් අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉඳලා ඒ රැස්වීම පැවැත්වුවා නම් ඒකේ වරද පිළිගන්නවා. නමුත් තීන්දුව తీරණ ගත්තද කියන එක. ඒකනේ වැදගත්. මගේ අවසරයක් නැතුව මා නොදෙනවත් මේ මොහොත වෙනකන් නොදෙනවත්
පැසීමක් තිබුණා නම් ඒක වැරදි. මේ කාරියට අනේ වැරදි හිතන්න පස්සේ මම ගරු කරනවා ඔබතුමාට කසිප්පු පෙරුවද කියලා හද්දී ඉල්ලනවා නඩු බාණ්ඩ බෝතල් හදපු බෝතල් ඉල්ලනවා. ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල හා ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ දූෂණ හා අක්‍රමිකතා සෙවීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිල කාලය මේ මාස 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයද නිකුත් කෙරුණා. මෙම කොමිසමේ නිල කාලය අවස්ථා කිහිපයකදී දීර්ඝ කෙරුණා. එය අවසන් වීමට තිබුණේ ලබන 15 වනදායි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම කොමිසම පසුගිය වසරේ පිහිටවුවේ ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවලත් ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සිදුවී ඇති බව පැවසෙන වංචා දූෂණ සහ අක්‍රමිකතා සෙවීමටයි. ग्राम शक्ति जनता व्यापारी नगरीन पलाद मेहम कमटुव मनमुले उत्तर प्रदेश लेखम कार्लिये अदपवतुना ए उत्तर मध्य पलाद आंडुखार सरत एकनायक महतागे प्रधानत्वेन ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මග පෙන්වීමෙන් ආරම්භ කෙරෙනු ග්‍රාම ශක්ති වැඩසටහන නැගෙනහිර පළාත් තුල ක්‍රියාත්මක වන ආකාරය එහි ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී සමාලෝචනය කෙරුණා. ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් මේ හරහා ක්‍රියාවට නන්ව ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ මතු ඇති ගැටලු සම්බන්ධයෙන්ද අවධානය යොමු වුණා. එමෙන්ම පෞද්ගලික සමාගම් සහ නැගෙනහිර පළාතේ ග්‍රාම ශක්ති සමිති අතර ගිවිසුම් දෙකකටද අත්සන් තිබුණේ පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්. නයනතිව් ග්‍රාම ශක්ති සමිතිය සහ ටොම්පු ලංකා පෞද්ගලික සමාගම අතර මුහුදු පැලැටි අපනැනට අදාළ ගිවිසුමක් සහ පොක්රප්පු ග්‍රාම ශක්ති සන්නිධානය සහ හේලිස් පෞද්ගලික සමාගම අතර මුරුංගා දළමිලදී ගැනීමට අදාළ ගිවිසුමකටයි මෙහිදී අත්සන් තැබුණේ. මීට අමතරව රුපියල් 50,000 බැගින් වටිනා පේෂකර්මාන්තයට අදාළ අත්‍යන්ත විස්සක්ද දීවර ආම්පන්න ඇතුළු උපකරණ කට්ටල බෙදා දීමක්ද මෙහිදී සිදු කෙරුණා. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය හරහා ගම්මාන දහසක සංවර්ධන වැඩසටහන් මෙවන විට ආරම්භ කර තිබෙනවා. 2020 වසර වන විට මෙම ගම්මාන සංඛ්‍යාව 4000ක් දක්වා ඉහළ නැන්වීම අපේක්ෂාවයි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා සහ පළාත් මහජන නියෝජිතයන් රසක්ද මඩගලපුව අම්පාර ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානින්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජුඩෝ ක්‍රීඩාවෙන් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රසක් අත්කරගත් චාමර නුවන් ධර්මවර්ධන ක්‍රීඩකයාට නව නිවසක් පිරිනැමීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නාගරික ජනවාස සංවර්ධන අධිකාරියට අයත් මොරටුව අඟුලාන සෛරපුර නිවාස ව්‍යාපෘතිය නොයි මෙම නිවස ලබා දුන්නේ. එහි වටිනාකම රුපියල් ලක්ෂ 30ක් පමණ වනවා. ජාතික ක්‍රීඩා සංවර්ධන අරමුදලක් රාජ්‍ය නෝන පෞද්ගලික සහ පුරවැසි අපි සියලු දෙනාම සම්බන්ධ වෙලා පිහිටවලා ගමක් ගමක් පාසා මේ දක්ෂ පක්ෂ හපංකම් තිබෙන දූ දරුවන් තෝරාගෙන ඒ අයට අතහිත ලබා දුන්නොත් නුවන් ධර්මවර්ධනලා ලක්ෂ ගණනක් අපේ රටේ බිහි කරන්නට හැකියාව තිබෙනවා. සෙවන සරණ මාපිය කැපකරු ක්‍රමය හා සමානව ක්‍රීඩා ශාස්ත්‍රයේ කැපකරු මාපිය ක්‍රමයක් යොදවලා ඒ ක්‍රීඩා ශාස්ත්‍රයේ දක්ෂතාවයක් නිපුණතාවයක් දක්වන දරු පරපුරට රට දිනවන්නට ඉවහල් වෙයි කියලා. ඒ ක්‍රීඩා කුසලතාවයන් තිබෙන ඒ දක්ෂ පක්ෂ හපංකම් තිබෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රීඩා ගම්මාන ආරම්භ කිරීමේ වැඩසටහන අපි දියත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මැතිවරණ කොමිසම ස්වාධීන නම් ඒ සභාපතිවරයා ස්වාධීනව අදහස් දැක්වීම සහ තීරණ ගැනීම සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළා. ස්වාධීන මැතිවරණ කොමසාරිස්වරණ එතුමාට තියෙනවා ස්වාධීනව අදහස් ප්‍රකාශ කරන්න. එතුමා මේ ගෙදර යනවා කියන එක ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීම නෙමෙයි. එතුමා චෝදනාව දෙන්නේ පාර්ලිමේන්තුවට. එතුමා චෝදනාව දෙන්නේ ජනාධිපතිට. එතුමා චෝදනාව දෙන්නේ අගමැතිවරණයට. ඒක නෙමෙයි කරන්න ඕනේ. ඇයි ස්වාධීන කොමිසම සභා දහනමින අනුකූලව සංහැදුවේ? ඒ බලය දීලා තියෙනවා කොමිසමට. ඒ කොමිසම එහෙනම් ස්වාධීනව කියන්න ඕන. දැන් මැතිවරණේ මේගොල්ලෝ මේ ක්‍රමයට ගෙන්නේ නැහැ. මේ ක්‍රමයට ගෙන්නේ නැහැ. ඒ නිසා මැතිවර නොතියා ඉන්න එක කොමිසම් සභාවේ ක්‍රියාදාමයට පටහැනි. සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන තරජනය කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩ අත්තේ ජනසාර හිමියන්ට නියම කර තිබූ මාස 6ක සිරදඬුවම වසර 5කට අත්විටවීමට අධිකරණය නියම කළා. සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන තරජනය කිරීම සම්බන්ධයෙන් නියම වූ සිරදඬුවමට එරෙහිව බුදුබල සේනා සනුදානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා. එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් හොමගම මහාධිකරණය මෙම සිරදඬුවම වසර 5කට අත්විටවීමට නියෝග කළා.
කෙසේ වුවද අධිකරණයට අපහාස කිරීමේ නඩුව සම්බන්ධයෙන් උන්වහන්සේ තවදුරටත් සිනදඬුවම් ලබමින් සිටිනවා. මාකන්ද්‍රේ මදුෂ් සමග ඩුබායිදී පොලිස් අත්අඩංගුවටපත් පාතාල සමාජික අනුෂ්ක කවිසාල්හිවත් ජංගාගේ නිවසේ යුද හමුදා ඇඳුම් සහ පතරම් තොගයක් සොයාගෙනුණා. මකදුරේ මදුෂ් සමග ඩුබායිදී කොටු වූ තුඹේ හේවාදුරගේ අනුෂ්ක කවිසාල්හිවත් ජංගාගේ දික්වැල්ල තරල් ප්‍රදේශයේ පිට නිවස පරීක්ෂාවට ලක් කෙරුණා. එහිදී යුද හමුදා ඇඳුම් කට්ටල 9ක් කැලෑ ඇඳුම් කට්ටල 3ක් T56 ගිනියවස 10 යොදන ජීව උණ්ඩ 32ක් ස්තරම පතුරම් 11ක් සහ හිස් පතුරම් කපු 37ක් සොයාගෙනුණා. ජංගාගේ බාප්පා වන 64 හැවිරිදි පුද්ගලයෙකුද දික්වැල්ල පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර මාකදුරේ මදුෂ් සමග ඩුබායිදී අත්අඩංගුවටපත් පිරිස රුධිර පරීක්ෂාවට යොමු කර තිබෙනවා. එහිදී මද්‍රව්‍ය ශරීරගත නොවූ තහවුරු වූ පුද්ගලයන් 8 දෙනෙකු නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ. සිසු පිරිසගේ රුධිර පරීක්ෂාවන් ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන් අවසන් කරනු ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා. මදුෂ් සමග ඩුබායිදී කමරුපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අත්අඩංගුවටගත් බවට පළවන වාර්තා අසත්‍ය බව එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා. කමරුපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරන්නේ මහජන නීතිය 17 දිනයි. මේ 17 දිනෙන් කිසිම නියෝජිතයෙක් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා හෝ විදේශගත වෙලා නැහැ. අපේ සභාපතිතුමා මේ වෙනකොට විදේශගත වෙලා ඉන්නවා සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා. ඒක රාජ්‍යතාන්ත්‍රික බල ගමන් බලපත්‍රයක් තියෙන අපේ සභාපතිතුමාට පමණයි. අවශ්‍ය නම් අපිට එතුමාගේ නම්බර් එකක් දෙන්න පුළුවන් මේ මොහොත සම්බන්ධ කරගෙන ඔබතුමාට කතා කරන්න. සභාපතිතුමා දැන් මේ අපි මාධ්‍යාංගු ඉන්නේ අපි අපේ විස්තරේ කිව්වා. ඔබතුමා කියන්න මම වගකීමෙන් කියනවා අපේ මන්ත්‍රීවරු 17 දෙනාම මේ වෙන විට ලංකාව තුල හෝ විදේශයක හෝ කිසිදු ආකාරයක නීතිමය ගැටලුවකට මුහුණ දීලා නැහැ. කුරුණෑගල ඉදිවන වයඹ විශ්වෝදා ජාතික පාසල ලබන 13 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි. කුරුණෑගල නගරයේ ජනප්‍රිය පාසල් අතර පවතින තදබදයට විසඳුමක් ලෙස වයඹ විශ්වෝදා ජාතික පාසල ආරම්භ කර තිබෙනවා. ව්‍යාපෘතියට වැය කළ මුදල රුපියල් ලක්ෂ 10000ක්. පාසලේ ඉදිකිරීම් අදියර දෙකක් යටතේ සිදුවන අතර මෙවන විට පළමු අදියරේ වැඩ කටයුතු අවසන් වී තිබෙනවා. නව විද්‍යාලයට නවක සිසුන් බඳවා ගැනීම අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විද්‍යාලයේ විදුහල්පති ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා මේ මං හිතන්නේ ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ විශේෂ අවස්ථාවක් මෙවැනි පාසල් ගණනාවක් අපි ආරම්භ කරන්න තීරණය කළා කියලා ජාතික පාසල් වශයෙන් ඒ වගේම විශ්වයට ගැළපෙන දරුවෙක් බිහි කරන්න තමයි අපේ පරමාර්ථය මේ පාසලේ පන්ති කාමර ඩිජිටල් පන්ති කාමර වෙනවා මේ පාසලේ විදේශීය විෂයන් 7ක් පමණ උගන්වනු ලබනවා ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ කුරුණෑගලට මේ වගේ පාසල් දෙකක් මහනුවරට පාසලක් කොළඹට පාසල් හතරක් මීරිගමට පාසලක් ආදී වශයෙන් වැඩිම තදබදයක් තියෙන ප්‍රදේශවල මෙවැනි පාසල් ආරම්භ කරලා අලුත් जनाधिपति परीक्षण දූෂණ වංචා සාපරාධී ලෙස විශ්වාසය කඩකිරීම දේපල අයිතා භාවිතය සහ අධිකාරය රාජ්‍ය සම්පත්තා වරප්‍රසාද අනිත්‍ය ලෙස භාවිතය පිළිබඳ මහජන පැමිණිලි සම්බන්ධයෙන් අපක්ෂපාතී පුළුල් විමර්ශනයක් සිදු කිරීම මෙම කොමිසමේ කාර්යභාරයයි. ඊට සඳහන් කරුණු සම්බන්ධයෙන් පැමිණිලි හෝ තොරතුරු ලේකම් රාජ්‍ය ආයතනවල සිදු වෙතයි කියන වංචා දූෂණ සුවබැලීමේ ජනාධිපති කොමිෂන් සභාව කාමර අංක 210 දෙවන මහල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව බෞද්ධ ලෝක මාවත කොළඹ 4 ලිපිණියට සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් යොමු කළ හැකි. වාචිකව ඉදිරිපත් කිරීමට කැමති අයෙක් වෙතොත් දුරකථන අංක 01162582 ඇමතීමෙන් දිනයක් වෙන් කරවා ගැනීමේ හැකියාව පවතිනවා. විශ්‍රාමික ශිෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විශේෂ කොමිසම් සභාවේ පළමු අතුරු වාර්තාව මාස 3ක් ඇතුළතත් නිගමනයන් හා නිර්දේශන් ඇතුළත් අවසන් වාර්තාව මාස 6ක් ඇතුළතත් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් ව්‍යාපාරික පුවත්. ජාතික සංවර්ධන බැංකුවේ 109 වන ශාඛාව කොළඹ කොටුව කැනල් වීදියේ දිවිවෘත කෙරුණා. ඒ මහ බැංකුව අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ප්‍රධානත්වයෙන් NDB නියෝසරණ මෙන්නම ශාඛාව නම් කර තිබෙනවා. කිසිදු කඩදාසියක් භාවිත නොකර සම්පූර්ණයෙන්ම ඩිජිටල් තාක්ෂණයෙන් මෙහි කටයුතු සිදු කිරීම විශේෂත්වයක්.
මෙරට විශාලතම එලිමහන් කලාපොළ ලබන 24 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් නිර්මාණශීලී සහ විචිත්‍රවත් කලාකෘති රසක් සමගින් ජෝර්ජ් කීට් පදනම 26 වන වරටයි මෙය සම්මන්ත්‍රණය කරන්නේ. මේ සඳහා අනුග්‍රහකත්වය දක්වන්නේ ජෝන් කිල්ස් සමූහ ව්‍යාපාරයයි. කලාව සහ කලාකරුවා සමෘද්ධිමත් කිරීම මෙහි අරමුණයි. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් කොළඹදී පැවැත්ුණා. ජෝර්ජ් කීට් පදනමේ සහ ජෝන් කිල්ස් සමූහ ව්‍යාපාරයේ නිලධාරින් පිරිසක් මිසඳහා එක්ව සිටියා. HSBC Colombo Fashion Week දෙවන අදියර පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්ුණා. HSBC ප්‍රධාන විධායක නිලධාරී මාක් ප්‍රතිරෝ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මිසඳහා එක්ව සිටියා. Hilton Shangri-La සහ Goldfish Hotel වල අනුග්‍රහයෙන් Fashion Food යන වෙන ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට නියමිත බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයට ඉදිරිපත් වූ නාම යෝජනා දෙකක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය ලබන 21 වනදා පැවැත්වීමට නියමිතයි. ඊට ඉදිරිපත් වූ නාම යෝජනා අතුරින් සභාපති අපේක්ෂක මොහොන්ද සිල්වා මහතාගේ සහ උපලේකම් අපේක්ෂක රවින් වික්‍රමරත්න මහතාගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. ඔවුන් ඒ සම්බන්ධයෙන් ගොනු කළ අභ්‍යාචනාද අභ්‍යාචනා කමිටුව මගින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk